දහවන පරිච්ඡේදය ඉගුණෙමෙහි දස්කම් 1923 24 යන වර්ෂවල කලුතර ස්වාමින් වහන්සේ අලුත්ගම සාසන දජාරාමෙහි විසූහ. මේ නිසා මටද එහි නැවතී ඉගෙනීමේ වැඩ කරන්නට අවස්ථාව සැලසුනේය. මේ කාලයේ විපස්සී යතිවරයෝද පෙරලා දේවගොඩ පැමිණ උපසම්පදාවද ලැබගෙන පැමිණ සිටියහ. පොතපද කීම හා ලිවීම මේ දිනවල හොඳින් සිදුවිය. අප ඇදුරු හිමියන්ට අසනීප නැති හැම අවස්ථාවකම දිනකට පොත් 4 බැගින් කියන්නට වැඩ කරන්නට පුළුවන් විය. මේ නුවණ සහිත සිහිය හොඳින් ක්‍රියාවත් වූ කාල පරිච්ඡේදයකයි කිය යුතුය. පොතක් බලන විට පසුව එය හොඳට සිතේ ඇදී සිටින සුළු කාලයකි. අපට පින්කම් සඳහා පයාගල ධර්මගුප්ත පිරිවෙනට යාමට බොහෝ විට සිදුවිය. ඒ කාලයේ ඒ ස්ථානය අතිශය පූර්ණ තත්වයක් උද්වහනය කළේය. දිනක අප එහි පින්කමක් සඳහා පැමිණ විට මාතර උයන්වත්තේ වැඩ සිටි ගරු ධර්මජෝති හිමියෝද වූහ. මා කෙරෙහි උන්වහන්සේගේ විශේෂ සැලකිල්ලක් තිබුණේය. ධර්මදර වූ උන්වහන්සේ මීට කලින් වතාවක මට මහා රූප සිද්ධියක් ලබා ගැනීමට මාර්ගයේද සැලසූහ. මෙහි අපි තරුණ භික්ෂු පිරිස කීප නමක් සිටියෙමු. උන්වහන්සේ අප පිරිස හා ටික වේලාවක් කතා කොට එහි මේසය මත තිබූ මහා රූප සිද්ධිය පෙරලා එක් පිටුවක් අවසන් වන තෙක් කියවාගෙන ගියේය. පසුව පොත වසා තබා අපට කතා කොට තමුන්නාන්සේලා මේ මා කියවූ කොටසින් පුළුවන් තරමක් කියන්නයි පැවසූහ. මගේ මතකයේ හැටියට මට වඩා උගත් අය එහි සිටියහ. එහෙත් එක් නමක්වත් හරි හැටියට කියන්නට සමත් වූයේ නැත. මම පමණක් ඒ කියාපු ටික සම්පූර්ණයෙන් කියාගෙන ගියමි. ඊට කලින් මා ඒවා කියවා තිබූ හේයින් මෙම හපන්කම කිරීමට මට පුළුවන්කම තිබුණේය. ධර්මජෝති හිමියෝ මෙතැන් පටන් විශේෂ සැලකිල්ලක් මා කෙරේ පැවැත්වූහ. ඇතැම් පුද්ගලනට එක්තරා අවස්ථාවක දෙකක පමණක් මෙබඳු ස්මෘති සම්පත්තියක් ලැබෙන බව පෙනේ. හිතවතුන් විසින් කළ යුත්තේ එබඳු අවස්ථාව බලා හැකිතාක් උනන්දු කරවීමය. ඒ මට සුදුසු තරම් පතපොත ඉදිරිපත් කළා නම්, ඒවා ඉගැන්වීමට පිළිවන් ගුරුවරුන් සිටියෝ නම් තව බොහෝ දුරට සමත්කම් පෙන්වන්නට පුළුවන්කම තිබුණේය. වන්දනාවෙන් පසුව පොතට හා පතට සිත යෙදුවාම වෙහෙසක් නැතිව එලි වෙනතුරුත් වැඩෙහි යෙදීමේ ශක්තියක් ඒ කාලයේ මට තිබුණේය. 11 පරිච්ඡේදය වෑතර වාසය. මාගේ මේ ආකාරයෙන් තිබූ උනන්දුව මොකක්දෝ කරුණක් නිසා පිරිහී ගියේය. යලිත් දේවගොඩ විජයාරාමයට යන්නට සිදුවිය. මෙයට හේතුව කිමැක්දැයි දැන් මතක නැත. සමහර විට උගන්වීම දුන් ගුරුහිමියන් දේවගොඩට වැඩිය නිසාදැයි හිතන්නට පුළුවනි. මේ කාලයේ දේවගොඩ ස්ථානයේ තරමක පිරිසක් සිටියහ. මා පොතපත බලමින් සිටියද අනුන්හට පේන්නේ නිකම්ම කල්යවන ලෙසිනි. මේ නිසා මා පිරිවෙනකට පිටත් කිරීමේ සාකච්ඡාවක් සිදුවිය. ලොකු ස්වාමීන් වහන්සේ සමග කළ මේ සාකච්ඡාවේ මූලිකයා සද්දාසාර හිමිය. උන්වහන්සේ මේ ප්‍රයත්නය ගත්තේ හොඳ හිතකින් නොවන බව පසුව මට වැටහි ගියේය. ගරු මුල්ලේගම පඬිහිමියන් එනම් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක පදවියට පත් වූ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම සීලාලංකාර මාහිමියන් සමග සාකච්ඡා කොට වෑතරට යාමේ දිනේද නියම කරගන්නා ලද්දේය. ගමනට ඕමනා කරන සෑම උපකරණයක්ම සැපයිනි. දිනය 1924 වර්ෂයේදීය. මේ ගමනට අවශ්‍ය කරන එක පෙට්ටියක් ට්‍රංක් එකක් සැපයිනේ සද්දාසාර හිමියන් විසිනි. කලුතර ප්‍රේමරතන ස්වාමින් වහන්සේත් මමත් පොඩියා නම් ද්‍රවිඩ තරුණයාත් යන අපි තුන්දෙනා දේවගොඩ සිට අලුත්ගමට පැමිණ. එහෙන්ද ගතයුතුද අරගෙන අලුත්ගමින් දුම්රියේ නැග මොරටුවෙන් බැස එතැන් සිට පයින්ම වෑතරට ගියමු. මේ ඒ කාලයේ ගමන් පහසුව සැලසී තිබූ ආකාරයයි. අප වෑතර සුධර්මාරාමයට ඇතුළු වූයේ හොඳටම තෙහෙට්ටු රගෙනය. පැමිණ කතාබස් කරන විට දැනගන්නට ලැබුණේ ගරු පඬිහිමියන් කොහෙන්දෝ ඇරයීමකට පිටතට වැඩ වගයි. පොඩියාට උණගැනී ඇති බව දැනගන්නට ලැබිණි. දින කීපයක් එහි ගත කළ කලුතර
හිමියෝ ගරු පඬිහිමියන් එහි පැමිණ පසු පිළිසඳර කතාබහ කොට නිමවා මාද උන්වහන්සේට බාරකොට පෙරලා වැඩියහ. මා එහි යන විට මීට කලින් පානදුරේ වලපොලදී ගත් ඇඳුනුමක් ඇති වතුරුගම අතුලවංශ ආයුෂ්මතුන් එහි නේවාසික ශිෂ්‍යයෙකු සිටිහෙයින් මාගේ පැවති නුපුරුදුකමින් පහළ වූ බරගතිය සංසිඳී ගියේය. චිර පරිචිත තැනකට පත් වූයේ දැනින. සෙසු පිරිසද පුරුදු වූහ. එකල්හි එහි ඉගෙනීමේ යෙදී සිටි පිරිස දස දොළොස් නමකි. පිට ස්ථානවල සිටද නමක් දෙනමක් පැමිණියහ. එහි එකලාව දවාලට පිඩු පිණිස යා යුතු විය. දින කීපයක් එහි ගත කරන මට කලින් පුරුදු වූ නැති බොහෝ දේ පුරුදු විය. මේවා ඕනෑකමින් නොව ඉබේටම ආදේවල්ය. එහෙත් ඉගෙනීමේ උනන්දුව පිරිහී ගියේ නැත. මෙහි ටික දිනක් ගත කරන විට ගුරුහිමියන්ගෙන් නියමයක් ලැබිනි. හොන්නන්තර නම් ආවාසයේ සිට පොත්කීමට පැමිණෙන ලෙසය. ඒ නියමේ අනුව එහි ගොස් කලට වේලාවට පොත්කීමට පැමිණීමට පුරුදු වීමි. මේ අතර මාර්ගය සැතකුම් තුනක් පමණක් ඇතැයි සිතමි. පොත් කියා හොඳටම හැන්දෑවී නැත්නම් ඇඳිරිවීමෙන් පසු හොන්තර ස්ථානයට පැමිණියමි. එහි වාසය කළේ අඳලෙද්දූව සරණතිස්ස නම් වයසක හිමි නමකි. හිමියන්ගේ තතු අතුලවංශ ආයුෂ්මතුන්ගෙන් දැනසිරි මම එහිදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. එහෙත් ඒ හිමියෝ මට ඉතා හොඳින් සැලකූහ. දායක පිරිස අතුරෙන් බොහෝ දෙනෙක්ම හොඳින් සංග්‍රහ කළහ. එහි ප්‍රධාන දායක මහතෙකුගේ පුත්‍ර තරුණයෙකුගේ මෙහෙයවීමෙන් තරුණ සමතියක් ඇරඹීමට සිදු විය. මෙබඳු වැඩට යම්තම් පුරුද්දක් මට ලැබුණේ අලුත්ගම පන්සලේදීය. වැඩි දුර පුරුද්දක් හෝ ඉහලින් පෙනීමේ සිතේ බලපෑම හෝ මට තිබුණේ නැති නිසා එහිදී වැඩිදුර උත්සාහයක් නොගත්තෙමි. එහෙත් ළඟට පත්කායය පැහැරලීමට මා සිතුවේ නැත. මා ඉදිරියට පත් ඒ අවස්ථාව දක්ෂතා ඇති වෙනත් යශකාමියෙකුට ලැබුණා නම් බොහෝ වැඩ සිදුවන්නට තිබුණි. මා ඒවා එතරම් දුරට සිතුවේ නැත. මේ මාගේ චරිතයේ අද දක්වා බලපානා ගුණයකි. ඒ ස්ථානය හා පරිසරයක එතරම් ශුභදායක නොවීය. තරුණ භික්ෂුවකට අවැඩ සැලසෙන දර්ශනයෙන් එතන විනය ගුරුතාව ඇහිරී තිබිණි. මාගේ කර්මචක්‍රයේ කරකිවීමේ නීතිය අනුව එහි වූ ගිහි පැවිදි දෙපසේම මා නවාතැම් ගැනීමේ කැමැත්ත නොතකා හැර ඇදුරු හිමියන්ගේ නියමය ලැබීමෙන් මම වෑතරට යළි පැමිණියමි. මාගේ පැරණි මිතුරු වතුරුගම අතුලවංශ ආයුෂ්මතුන් හා සබදකම් පවත්තුමින් ඉගෙනීමේ වැඩෙහි යෙදුනෙමි. කලින් පැවති ස්මෘත ශක්තිය මේ කාලයේ ගෙවී ගොස් තිබුණද හැඟීමේ දියුණුව ක්‍රමයෙන් පැවතුනේය. එහිදී මට අනාගත හැඟීම් බලපෑවේ නැත. ඒ කාලයේ තිබූ ඉඩකඩ අනුව මා තද උනන්දුවක් දැක්වූයේ නැත. එදා මා නුවණේ ගමන ගොළුබෙලි ගමනක් බව හැඟෙන්නේ මේ මහලු කාලයේදීය. මාගේ ගුරුවරු මාගෙන විශ්වාස තබා මා මෙහි යෙද වූහ. එහෙත් මම එයි නියම ප්‍රයෝජනය නොගතිමි. උතුමන්ගේ හැම පිළිවෙත් මගක්ම අනුගමනය පහසු නැත. එහෙත් ඔබට එයින් ටිකක් පුරුදු කරගත හැකිය. මාර්ග සෙතා නාවසීදති ආශ්‍රයෙන්. ඒ ඔබේ අනාගත සැනසිල්ලය. මා වෑතර සුධර්මාරාමයේදී ගරු පඬිහිමියන් ළඟ නිගැනීමට සම්බන්ධ වන විට එහි සිසු පිරිස ධර්ම විනය අතින් හා භාෂා ශාස්ත්‍ර අතින්ද දැනුම් දියුණු කරගත් උගත් වූය. මෙහි පැවති අධ්‍යාපන ක්‍රමයේ දාඨා වංශයට පාලියෙන්ම අරුත් බිනීමත් එහි සම්පූර්ණ විග්‍රහ කථනයත් මුලදී මට එතරම් පහසු නොවීය. බොහෝ දෙනා ඒවා ලියාගෙන කටපාඩම් කරගැනීමට මහන්සි ගන්නවා දැක මම පුදුම වීමි. මාස කිහිපයක් තුළ පුහුණුවෙන් පසු ඒවා සිතින් සාදාගෙන පාඩම් දීමේ ශක්තිය මට ලැබුණේය. මෙම අර්ථකථනයත් විග්‍රහ කිරීමත් එක්තරා පිරිසිදු නීතියක් උඩ කරනු ලබනු බව මට වැටහි ගියේය. එහි සිත් තුළ මතුවී ගියේ අතීත වූ දෙයක් මතු වූ අයුරිනි. මේ ඉගැන්වීමේදී ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ඇසීම කොතෙකුත් සිදුවෙයි. ශිෂ්‍යයා ඉදිරිපත් කරන ප්‍රශ්න අඩුය.
මෙය මගේ දුබලතාවකට හේතු වීදෝයි සිතන්නට ද ඉඩ තිබේ. මෙහිදී කලින් මා තුළ අඩු දියුණුවෙන් යුත් ඇතැම් නැන හා ගුණයන් වැඩි අතර කලින් නොතිබූ අගුණද වැඩුනසේ මට දැනුනේ පසුවය. තමාගේ සිතේ පැවැත්ම කෙසේදැයි නිතර සලකා බැලිය යුතුය යයි කළුතර පේමරතන හිමියන් දුන් උතුම් අවවාදයක් විය. එය මට නිතර සලකන්නට නොහැකි විය. එබඳු අවවාදයක් සිතේ රැඳී තිබීම පූර්ණ උන් මාර්ගයෙන් බේරීමට හේතු වී යයි සලකමි. වෑතර සුධර්මාරාමයේ කුඩා පිරිවෙනක තත්ත්වය උසුලා තිබුණද එය තව තවත් උසස් බවට පමුණුවා ලීමේ සිතක් හෝ තැතක් ගරු පඬිහිමියන්ට නොවී යයි කිව යුතුය. මෙහි අපගත කළ කාලය ගැන සලකන විට ඉතා පිරිසිදු වැඩපිළිවෙලක් සිහියට නැගී එයි. දායක පිරිසද බෙහෙවින් ධර්මදරයෝය දැහැමියෝය. මෙහි ගත කළ කාලය එනම් 1924-26 තෙබස පිළිබඳව මගේ ශබ්ද ව්‍යුප්පත්ති ව්‍යාකරණ නීති හා අභිධර්මය පිළිබඳවත් දැනීම වැඩිනයයි කිය යුතුය. කළුතර පේමරත්න හිමියන්ගේ සිය ගණන් අගනා උපදෙස් රැගෙන ඒවා හෙළ පැදි බවට පමුණුවා ලියමින් කියමින් කල් ගෙව්වත් ඒවාට හොරෙන් මෙන් එක්තරා දුබලතා රසක් මා සිත තුළ වැඩි ගියේය. ස්වස්ථතාව නොසලකා කල් ගෙවීම, සිතේ තැන්පත්කම අඩු බව, ගුණනුවණ දියුණුවට නොපෙළඹීම, දෛවයටම ඉඩදී ක්‍රියාකාරී බව නවත්වාලීම, කාමසිතවිලි වලට ඉඩදී විසීම, දහම් සතරට සිත යෙදුමට වඩා අනාගත භාග්‍යෝදයකට සිත යෙදීම යන මේවා එයින් සමහරකි. කටපාඩම් කරන දේ රඳා නොසිටින සැටියක් දැනුනේ මෙකී දුබලකම් හේතුවෙනයි මට සිතේ. මේ කාලයේ කළුතර හිමියෝ මධ්‍යස්ථ වූහ. භානුවංශ ස්වාමීන් වහන්සේ මාගේ අඩුපාඩුකම් සොයා බැලූහ. මෙහිදී සද්දාසාර හිමියෝ මට දී තිබූ පෙට්ටි ගෙන්වාගත්හ. ඒ හිමියන් මෙහෙය වූ පාරේ මා නොයාම මෙයට හේතුවයි. පුද්ගලයන්ගේ උසස් අදහස් වලට මිස ඔවුන්ගේ උපකාරවලට රැවටි ඒවා ගරුසරුවක් ඒ කාලයේ ද මා දැක්වූයේ නැත. නොදැහැමි දියුණුව හා දහම් මගින් පිටපැනීමද මාගේ කර්ම චක්‍රය නොඉවසන හැටි කවදත් හොඳටම ප්‍රත්‍යක්ෂ වී තිබේ. දොළහ පරිච්ඡේදය මුල්ලේගම වාසය. මේ කාලයේ තල්දියාවල වැඩ සිටියේ බෝමිරියේ සීල විමල හිමියෝය. උන්වහන්සේ අප ඇදුරු හිමියන්ගේ ඇදුරුවර මුල්ලේගම පඤ්ඤාසේන ලොකු ස්වාමීන් වහන්සේගේ සහෝදර හිමි නමකි. අපේ ඇදුරු හිමියෝ මුල්ලේගම ලොකු හිමියනට මෙන්ම සීල විමල හිමියනටද මැනවින් ගෞරවය දැක්වූහ. බෝමිරියේ හිමියෝ පිරිත් කියා මහජනයාට සෙත්සැලසීමේ පසිදු කාරුණික උතුමෙකි. දුප්පත් පොහොසත් හැමදෙනාටම එකසේ මෙත් කුළුණු ඇති උතුමෙකි. උන්වහන්සේ තමන් අසනීපයෙන් දුබලව ඉඳගෙනම අනුන්ට සෙත් කිරීමට වැඩම කොට එක් දිනක පයේ ආබාධයකින් පෙළෙන්නට වූහ. ඒ උත්සන්න වීමෙන් උන්වහන්සේ අපවත් වූහ. ගරු බෝමිරියේ හිමියන් අපවත් වීමට කලින්ම අප ඇදුරු හිමියන්ට දී තිබූ අවවාදයක් නම් තමන් වහන්සේගෙන් පසුව අතුරුගිරියට පැමිණ එහි උගන්වීම් කළ යුතු යන්නයි. ඇදුරු හිමියෝ මෙය මතක තබාගෙන සිට සුදුසු අවස්ථාවේ ක්‍රියාවේ යෙදවීමට අදිටන් කරගත්හ. මේ අනුව අපට උන්වහන්සේ පෙරටු කොටගෙන අතුරුගිරියේ බෝධිරුක්කාරාමයට යන්නට සිදුවිය. එය 1926 වර්ෂයේදීය. මේ අවස්ථාවේ මුල්ලේගම ලොකු ස්වාමීන් වහන්සේද පැමිණ සිටියහ. අතුරුගිරියට පැමිණ අප එහි ඉඩකඩ මදහෙයින් කීප නමකට පිටස්ථාන තුනකද නවත්වන්නට නියම වී තිබුණේය. පෝරේ අලුත් වස්පොළ තල්දියාවල සිරි නන්දාරාමය හා මුල්ලේගම සුගත නන්දාරාමය ඒ ස්ථාන තුනයි. මට යාමට නියම වුණේ මුල්ලේගම සුගත නන්දාරාමයටය. ඇදුරු හිමියන් ප්‍රමුඛ සයනමක් පමණ අතුරුගිරියේ වූහ. ඒ කාලේ සුගත නන්දාරාමයේ වැඩ සිටියේ කිරිවත්තුඩුවේ සුගත තිස්ස හිමියන් පමණකි. මම එහි වස් එළඹ අතුරුගිරියට එමින් යමින් කල් ගෙවීමි. මට මුල්ලේගම ස්ථානයේ කිසිදු අපහසුවක් නොවීය. තිබුණේ ගමන් අපහසුව පමණකි. එහෙත් එය ගණනකට නොවැටුනේය. එහි දායක පිරිස ඉතා හොඳ සැලකිල්ලෙන් කටයුතු කළහ. ගම් කීපයක සම්බන්ධය
මෙම ස්ථානයට තිබුණි. ඕනෑ කරන පොතපතද වෙනත් උපකරණද මට නොඅඩුව ලැබී තිබුණේය. බොම්බායෙන්ද අවශ්‍ය වූ පොත් කීපයක් ගෙන්වා ගතිමි. මාගේ ඇදුරු හිමියන්ගෙන්ද හොඳ පිටුවහලක් ලැබගන්නට ඉඩ තිබුණේය. එහෙත් මේ කිසිවකින් නියම ප්‍රයෝජනයක් මා ගත්තේ නැත. මේ කාලයේ ඉගෙනීම දිගටම කරගෙන යාමේ අඩුවක් නම් නැත. එහෙත් අභ්‍යන්තර දියුණුව එතරම් සරු වූයේ නැත. මුලදී මෙහි වසන සුගතතිස්ස හිමියෝ සියලු කටයුතු වලදී මා ඉදිරිපත් කළහ. එය හොඳ අදහසකින්ම බව සිතමි. මේ අතරට අපේ බානුවංශ ස්වාමීන් වහන්සේ ස්වකීය අතවැසි සාමණේර නමක් කැඳවාගෙන ආහ. එවිට එහි පිරිස් තුන් නමට ඉහළ නැංගේය. මාගේ කාලය මේ වෙනුවටද යොදන්නට වූ හෙයින් මා දියුණුවේ වේගය තව තවත් හීනවන්නට පටන් ගත්තේය. මේ මාගේම අපරිචිත බුද්ධියේ පාඩුවය. අනෙක් දෙයක් නොවේ. කලින් තනිවම පොත් කීම සඳහා ගිය මම ඉන්පසු දෙනමක් වී ගමන් කළෙමි. මේ නිසා මා ප්‍රමාදයේ වැටි ගත්තාදැයි සිතන්නටද ඉඩ තිබේ. මුල්ලේගම ස්ථානයේ විහාරයේ පිළිම බැඳීම ඇරඹුණේ මේ කාලයේය. මෙබඳු වැඩ ගැන දායකයන් උනන්දු කරවීමේ ශක්තියක් මට පිහිටා නොතිබිනි. අනුන්ගේ සිතකට වේදනාවක් දීමට කවදත් මම රුචි නොකරමි. ඇතැම් විට අරුචි දේත් කරන්නාක් මෙන් අනුන්ගේ සිත් නරක කළ අවස්ථාද මතකයට එයි. ඒ හැම එකක් ගැනම ඒ මොහොත පටන් මේ මොහොත දක්වා සිතේ තැවීම් සිදුවෙයි. 13 වන පරිච්ඡේදය. ඉගෙනුම අඩපණවීම. දේවගොඩ වැඩ සිටි අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ 77 වන ජන්මෝත්සවය විජයාරාමේදීම නියම කරගෙන අපටද දන්වා එවන ලදී. මේ සඳහා විශේෂ පරිස්කාර රාශියක් සපයාගෙන ගොස් අපි එහි අගේ වැඩි කරවීමු. එහි සිදු වූයේ 1926 වර්ෂයේදීය. මේ පින්කම් අවස්ථාවේ මා සමග එහි ගිය සාමණේර නමකට පිත්ත විකාරයකින් උමුතු රෝගයක් හටගැනීමෙන් මටද කරදර වන්නට සිදු විය. එයින් පීඩා විඳමින් සිටින විට අපේ පියාගේ මරණය සිදු වූ බව දැනගන්නට ලැබී දුක් රැසකින් පෙළෙන්නට සිදු විය. විපද් විපද මනු බද්ධානති යන ආප්ත වාක්‍ය සිහියට නැංවී මේ ගමන අතරදී ගමටද ගොස් ටික දිනක් ගතකොට යලිත් මුල්ලේ ගමට යන්නට සිදු වූයේ කලක් ගතවීමෙන් පසුවය. ඉගෙනීමක් කිරීමට ඉදිරිපත් වී සිටින මා මේ විදියේ දිගින් දිගට ඇවිදීමට බැස්සේ කවර හේඳයි සිතා ගැනීම උගහටය. ඉතා කුඩා දෙයින් පවා සිත කල කර ගැනීම ඒ කාලයේ තිබුණු මගේ ලොකු දුබලකමකි. මේ දුබලකමක්සේ වැටහුණද ඉතා පිරිසිදු අදහසකින් පැනනගින්නේ බාරගත් වැඩක් නිසි විදියට කරන්නට ඉඩ ලැබෙන විට එය අතහැර ඇඟපත බේරා ගැනීමේ අදහස අද මෙන් එදාද මා සිත තුළ බලපෑ ගතියක් බව කිය හැකිය. 1927 වර්ෂයේ මුල් භාගයේ යලිත් ගම් පළාතට යන්නට සිදු විය. මේ ගමන පිටත් වූයේ විභාගයක් සඳහා පොත් බැලීමට සූදානම් වී සිට එය එපාවීමේ වේගය උඩය. ගමනේ අතරමඟදී ලැබුණු අපත්‍ය වූ ආහාරයක් ගැනීම හේතු කොටගෙන අලියතොල්ලේ පන්සලට පැමිණෙන විටම අසනීප වීමි. අසනීපයට පිළියම් කිරීමට අදලෙද්දුව විධානයේ මහතා ආදී හිතවත් පිරිස උනන්දු වූහ. අසනීප ගතියෙන් එහි ටික දිනක් ගත කරන විට සිරිමංගල පිරිවෙනෙහි ගරු සුමංගල හිමියන්ගේ නියමයක් අනුව තිහගොඩ ආවාසයේ ටික දිනක් නැවතී සිටින්නට සිදු විය. මෙහිදී උපසම්පදා කර්මයක් සඳහා මිරිස්සට වැඩ සිටි අපේ ඇදුරු පඩිහිමියෝ වාහනය එවා මාහි ගෙන්වාගෙන සමන බැද්දේ වස් එළඹීම ගැන දැනුම් දුන්නහ. එය පැහැර නොහෙන පරිද්දෙන් ඉදිරිපත් කළ හෙයින් ගරු ඇතිව භාරගතිමි. බානුවන්ස් හිමි හා ධම්ම විලාස හිමි සමග සමන බැද්දේ වස් එළඹීම සිදු වූයේ 1927 වර්ෂයේය. ඒ අලුත් වස් පොලක් නිසාද වැඩි පුරුද්දක් නැති නිසාද මදක් අසීරු වැඩක් විය. මෙහිදී විශේෂ කරුණ කීපයක් සිදු වූ සැටි මාගේ සිතට නැගියේ. ධර්මකථික ගිහියෙකු ගෙන්වා දුශ්ශීල බණ කියවීම, ධර්මදේශනා පන්තියක් පැවැත්වීම, නාලක සූත්‍රයට විස්තරාර්ථ වර්ණනාවක් සැපීම ඒ අතර වෙයි. සමන බැද්දේ වසින් පසු ලොකු ස්වාමීන් වහන්සේ බැලීමට ගිය බව මතකය. පසුව බානුවංශ ස්වාමීන් වහන්සේ සමග එකතු වී උඩරට පෙදෙස් කීප පොලකම වාසය කරන්නට සිදු විය. 1928
මහයියාවේ ආවාසයේ වස්සැලබීම භානුවංශ හිමියන් සමගය. මේ ගත කළ කාලය නොසන්සුන් ගතියකිනි මතකයට එන්නේ. මේ කාලයේ බුවැලි කඩ උගැන්වීමක් කළෙමි. අනාගතය පිළිබඳ භානුවංශයේ හිමියන් ඇඳ පෙන්වූ විසිතුරු සැලසුම් කීපයක් අහසේ මාලිගා තැනීමක් යැයි වැටහී ගිය හෙයින් මටද මේ ඇවිදිල්ල නවත්වන්නට සිදුවිය. මේ කාලයේ සිරිවිමල හිමියන් හැඳින ගැනීමට පුළුවන් විය. කටුගස් තොට රණරාජ මන්තින් ධාරාමයේ වැඩවිසූ ගුණරත්න හිමියන්ගේ අභාවය මේ කාලයේ සිදුවිය. මෙහිදී පැමිණ සිටි පිරිසෙන් වෙන් වී මා සිතට වැදුනේ නාරනා පිටියේ සිරිවිමල හිමියන්ගේ දර්ශනයයි. එය මා සිත තුළ තදින් වැදී ගියේය. ඊට පසු හමු වී කීප වතාවක් සාකච්ඡාවේ යෙදුණෙමු. අප දෙනම අතර දෙනම කෙරෙහි ස්ථීර විශ්වාස හැඟීමක් පිහිටා තිබූ බව සිහියට නැගෙයි. මේ ස්වාමීන් වහන්සේ මගින් දෝ මට දැනගන්න ලැබුණු ආරංචියකි. අපේ ඇදුරු හිමියන් නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනේ ප්‍රාචීන විභාග අපේක්ෂකයනට පුහුණුවක් දෙන පන්තියක් තිබෙන බවත්, එයට එකතු වී වැඩ කිරීමට මේ සුදුසු කාලයත් බවත්ය. මීට ප්‍රථම මෙයට ආසන්න කාලයක ගරු පඬිහිමියන්ගේ දැන්වීමක් අනුව මම එහි යන්නට සිදු වූ බව මතකය. මේ ගමනේදී දැනගත් තොරතුරක් යැයි සිතිය හැකිය. දාහතර පරිච්ඡේදය යලිත් ඉගෙනුම. කෙසේ හෝ මම මහයියාවේ වස් සම්පූර්ණයෙන් අවසන් වීමටත් ප්‍රථමයෙන් අවශ්‍ය පතපොතත් ටිකත් සොයාගෙන බොහෝ අමාරුවෙන් එහි එනම් විද්‍යානන්ද පිරිවෙනට සැපත්වීමි. මේ අවස්ථාවේදී මට පිටුවහලට කිසිවෙක් නොවූහ. භානුවංශ හිමියන්ගේ වහල පිළිකෙව් කොටය. තනිවම මා මෙහි පැමිණියේ. වෙනදා වැඩිහිටි ගුරුන් හමුවන විටකදී නොයෙක් විදියේ පුද පඬුරු ගෙන යාමේ සිරිත තිබුණද, මේ වාරයේ ගුරුන් හමුවේ හිස් අතින් යැයි සිතමි. මා එහි ගියේ අපේ ඇදුරු හිමියන් මා ගැන නොසලකා හරින්නේ නැත යන හැඟීමෙනි. එසේම මා එහි පැමිණ විට මට හොඳට සැලකිලි ලැබුණේය. එහි නැවතීගෙන එම පන්තියට බැඳී පොත් කියවන විට අහගෙන සිටියෙමි. මා එහි යන විට පන්තියේ කියන පොත් අවසන් වීමට ලංව තිබිනි. නාරණා පිටියේ සිරිවිමල හිමියෝ මට එහි ශිෂ්‍යයන් නැවතී ඉන්නා තැනක් වූ වල්පුල නැවතීමට කතා කළහ. ලොකු ස්වාමීන් වහන්සේ මට පිරිවෙනේම නැවතීමට ඉගැන්වූහ. වැඩිදුරට කල්පනා නොකළ මිතුරන් අනුගමනය කිරීමේ අභිනන්දනයේ ඇති මම ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරගෙන වල්පුල නැවතී පොත් කීමට ආවෙමි. සතකුම් දෙකක් පමණ මේ අතර ඇතැයි සිතමි. අතරින් පතර සිරිවිමල හිමියෝද එහි පැමිණියහ. එහි තවත් දෙනමක් වූහ. එක් නමක් හොඳ දක්ෂයකි. දෙනමම පිරිවෙනේ ශිෂ්‍යයෝය. මාගෙන අනුන්ගේ ලොකු සැලකිල්ලක් පැවති නමුත් ඔවුන්ගේ සැලකිලි තරමට උගත්කමක් හෝ දක්ෂකමක් හෝ මට නොතිබුණි. මේ කාලයේ විභාගයට සෑහෙන තරම් හෝ අනුරූප වූ හෝ දැනීම කිබඳුද කියා වැටහීමක් තිබුණේ නැත. ගාලේ වාචිස්සර දික්වෙල පියනන්ද යන දෙනම සමග අතරින් පතර සුහද හැඟීම් පැවැත්වීමි. යම් තැනක් හෝ තනතුරක් පදවියක් හෝ ලැබගනු කැමැත්තා විසින් කළ යුත්තේ ඊට ඇති බාධකයන් නිවත් කරලීමත් උපකාරක ධර්මයන් ඇතුළතිනුත් පිටතිනුත් දියුණුවට පත්කර ගැනීමත් යන දෙකින් එයට සුදුස්සෙකු වීමයි. එකතු වූ නියම ගුණයෙන් මිනිසා නියම තැනට පමුණුවාලීම අනිවාර්ය සිද්ධියකි. මේ උපදේශය මට ගරු කළුතර ප්‍රේමරත්න හිමියන්ගෙන් හා ගරු සිරිවිමල හිමියන්ගෙන් ලැබුණු තිබිනි. එහෙත් ගැඹුරට නොසලකන ලදී ජයග්‍රහණයකට රසයට සිත නොදුන් මට ඒ උපදේශයෝ පතට සීමා වූහ. සිත තුළට වැදගන්නට නොලැබුණි. මාස 6ක් පමණ නිකම් පොතපතෙහි වැඩෙහි යෙදී ප්‍රාචීන විභාගයට ගියමි. එහි ප්‍රශ්නපත්‍ර බලන විට අවශ්‍ය දැනීමක් නැති බව වැටහි ගියේ. එහෙත් පිළිතුරු සැපයීමි. සිංහල ව්‍යාකරණ පත්‍රයම නරක් විය. විභාග ප්‍රතිඵල පිටවෙන කාලයේ මා සිටියේ දේවගොඩය. සිරිවිමල හිමියෝ විභාග අවස්ථාවෙහි මෙන්ම මායින් පසුවද උපකාර වූහ.
පහළොස්වන පරිච්ඡේදය ගුරු හිමිපාණන් අපවත්වීම 1926 මැයි 27 දින දේවගොඩ වැඩ සිටි ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වූහ. උන්වහන්සේට කළුතර හිමියන්ගෙන් උපස්ථාන ලැබිනි. කරදර නැතිව හොඳ සිහියෙන් අපවත් වූහ. උන්වහන්සේගේ ආදාන පින්කම හොඳින් සිදුවිය. ලොකු ස්වාමීන් වහන්සේටත් මගේ පියාටත් යන දෙපළටම සුදුසු උපස්ථානයක් කිරීමට මට ඉඩ ලැබුණේ නැත. පියා අන්තිම කාලයේ දසසිල් සමාදන් වී දරුවන්ගෙන් උපස්ථාන ලබා පිරිසිදු සිතින් කලෝරිය කළ බව දැනගතිමි. ලොකු ස්වාමීන් වහන්සේගේ අන්තිම කාලයේ මාගේ වල්පොල නැවතී සිටියේදී මට ලියුමකින් අවවාද කර තිබිනි. මම එය ඒ කාලයේ තදින් සිතට නොගත්ෙමි. උන්වහන්සේ කුඩාවට පෙනෙන වරදද ලොකුවට සිතු සංගපිය නමකි. සුදු ඉඳුල් කඩ හා කිරිකොටු හැඩේ ඇති අංශකඩ පරිභෝග කිරීමේ දෝෂයට ලක් කළහ. ගැරහුම් කළහ. උභයාංශ පාරුපණයේදී උපරිම සිරුර හෙලූවෙන් තබාගෙන පපුවේ මැද්දේ තබා සිවුරු කොන් එකතු කොට ඇඹරීමට තදින් විරුද්ධකම් පෑහ. දොස් කීහ. උන්වහන්සේ උභයාංශ ගැටවටු කරන දෙස බලා ඉන්නෙකු තුළ නියම ශ්‍රවණා කල්පය මැවී පෙනෙයි. ගරු කළුතර ස්වාමීන් වහන්සේ ගැනද කිය යුත්තේ එයයි. දාසය පරිච්ඡේදය ඉංග්‍රීසි ඉගෙනුම. අලුත්ගම ඉන්නා කාලයේ ඉංග්‍රීසි බස ඉගෙනීමට පාසල සිසුවෙකුෙන් උපකාර ලැබුණි. අමුණුගම ඉන්ද්‍ර ජ්‍යෝත්‍යාරාමේ ඉන්නා කාලයේ එයට තවත් උපකාර ලැබිණි. එයද අතරමඟ නතර විය. 1929 දී කිසියම් වැඩක් සඳහා ගොස් දින කීපයක් එහි නැවතී වසන විට භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රීසි ඉගෙනීම සඳහා මහා කාශ්‍යප නම් විද්‍යාලයක් පිහිටුවීමට යන බවක්, ඒ සඳහා ඇතුළු වීමේ විභාගයේ ළඟ බවත් පයාගල ශ්‍රී විමල වංශ හිමියන් වෙතින් දැනගතිමි. එහි ආකෘති පත්‍රද ඒ හිමියෝ මට පෙන්වූහ. භානුවංශ ස්වාමීන් වහන්සේ හා සාකච්ඡා කොට මමද එයට පෙනී සිටියෙමි. විභාගයෙන් සමර්ථ වී එම විද්‍යාලයේ ඉගෙනීම ඇරඹීමි. නැවතීම කොල්ලුපිටියේ ධර්මකීර්තිආරාමයේය. ඒ කාලයේ එහි ඉඩකඩ ඉතා අඩුය. එසේ වුවත් 10-12 වැඩියෙන් විසූ බව මතකය. හංචාපොළ නායක හිමියන්ගේ කරුණාව හොඳින් ලැබුණි. පතපොත ගැනීමට උපකාර භානුවංශ හිමියන්ගෙන් ලැබුණි. මේ ඉගෙනීමෙන් එක්තරා බුද්ධි විකාශයක් සැලසුණු බව කිව යුතුය. කෞතුකාගාර පුස්තකාලයෙන් පොත් බැලීමටද පටන් ගන්නා ලදී. නවීන ඥානයක ක්‍රියාකාරීත්වය පැන නැගුණේය. පොත් කියවීම, ලිවීම වැනි දේවල් නිතර සිත යෙදුනද නොදැනීම අසංවර සිතුවිලිද පහළ විය. ඒවා අභිභවා හොඳ සිතුවිලි පහළ වූ හේයින් මේ කාලයේ ගුණනන වගාව සැලසුණේය. මේ ඉගෙනීම පැවතුනේ කෙටි කාලයක් තුලය. එහෙත් අද දක්වා එයින් ප්‍රයෝජන ලැබේ. මේ ඉංග්‍රීසි දැනුම තවදුරටත් දියුණු කර ගැනීමට කොපමණවත් මාර්ග තිබුණේය. එහෙත් මාගේ කර්ම චක්‍රයේ විධානය අනුව එබඳු මං සෙවීමට මාසිත පෙළඹුණේ නැත. අපේ අපවත් වූ ලොකු ස්වාමීන් වහන්සේගේ වාර්ෂික පින්කම මේ කාලේ ඉතා හොඳින් සිදුවිය. එයට චරිත සුදා ලතිකා නම් කුඩා පොතක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙලිමි. ඒ මුල් කොටස අප ඇදුරු පණි හිමියන්ගේය. මේ පින්කමේ දීද භානුවංශ හිමියන් මාගේ සියලු වැඩ පාලනය කිරීමට යත්නයක් දරන බව හැඟී ගිය හේයින් ඒ හිමියන් කෙරෙහි මධ්‍යස්ථ වූ මනසක් පැවැත්වීම හොඳයැයි වැටහී ගියේය. අපවත් වී වදාළ සම්භාවනීය ඇදුරු හිමිපාණන් සිහිකොට කරුණු ලබන මේ පුණ්‍යෝත්සව අවස්ථාවේදී පවා පිරිසිදු සමගි සිත් පෙළක් පවත්වන්නට නොලැබීම ගැන මම බලවත්සේ සංවේගයකට පත්වීමි. කාශ්‍යප විද්‍යාලයේ ඉගෙනීම ලැබමින් විසිතුරු නුවණ ක්‍රියා කරවීමේ වරප්‍රසාදය මේ මනහර වැඩපිළිවෙලෙහි සිඳී බිඳී යාමේ වකවානුව පැමිණියේය. පුදුමයකි. මා තුළ දොම්නසක් පහළ නොවීය. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට එහි පැමිණෙන ඉංග්‍රීසි උගතුන්ගෙන් ඉහළ පන්තිවලට නියමිත පාසල් පොත් කියවා තේරුම් ගන්නා සැටි දැනගතිමි.
මහාබෝධි විද්‍යාලයේද ටික කලක් ඉගෙනීම කළෙමි. මාගේ කර්මචක්‍රයෙන් ලැබෙන විධානය අනුව මේ ගමන නවත්වාලීම සිදුවිය. මෙයට හේතුව මා සමග එකතුව වැඩ කළ පයාගල ශ්‍රී විමලවංශ හිමියන් ඒ ස්ථානයෙන් පිටව යාමට කතා කිරීම යයි සිතමි. මමද කොල්ලුපිටියේ ධර්මකීර්තිආරාමයෙන් පිටවී යාමට සිතා එයට සූදානම් වීමි. එහි මාගේ උපකරණ වශයෙන් තිබුණේ කියවූ පොත්පත් ටිකත් පෑන පැන්සල තුන්සිවුර හා ගොටු අත්තත් පමණයයි සිතමි. එදාද පිරිකර වැඩිය තබා ගැනීමේ හිරිහැරයෙන් ඉවත් වී කල්ගෙවීමි. එදා නොලැබෙන හෙයින් මෙසේ අල්ප පරිෂ්කාර ඇත්තෙකු වීනැයි සිතාගන්නට ඉඩ ඇතත් හොඳට පිරිකර ලැබෙන අවටින් ලබා ගැනීමට ඉඩ ඇති. මේ අවධියේද තුන්සිවුරෙන් හා අල්ප පරිෂ්කාරයෙන් සතුරුවීමට හොඳ සිතින්ම පුළුවන්කම ලැබී තිබේ. අනුන්ට දීමේ අදහස තිබේ. ඒත් ඒ පරිත්‍යාගය කිරීමට මාසිත යෙදෙන්නේ හිතවත් ගුණවත් පුද්ගලයන් කෙරෙහිය. මට යැයි යම් කිසිවක් අතේ හෝ ළඟ ඉතිරිව තබා නොගෙන පරහට දීමේ හැකියාවක් මා තුළ පිහිටා තිබේ. මේ නිසා මා වෙනුවෙන් තිබෙන කොයි දෙයක් වුවත් ලෙහෙසියෙන් අතහැර දැමීමට පුළුවන්කම තිබේ. මගේ යැයි අල්ලාගෙන පොදු බැඳේ තබා ගැනීමේ අදහසක් එදත් අදත් දෙකේම නැත. යමක් රකිතොත් රකින්නේ පරාගේ ප්‍රයෝජනය සඳහාය. දාහත පරිච්ඡේදය ප්‍රාචීන විභාග දෙකකින් සමත්වීම. ධර්ම කීර්තිආරාමයෙන් පිටත්වීමට ඉඩ ලැබුණේ නැත. පහත මුල්ලේ පියදස්සී ස්ථවීරතුමා කුඩා කල පටන් මා මිතුරකි. ඒ ස්ථවීරයන් ප්‍රධාන ධර්මෝදය පිරිවෙනේ සිසු පිරිසක් මේ දිනවල ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණය සඳහා පොත් බලමින් විසූහ. ඒ පිරිසෙහි කඩවැද්දුවේ ජිනවංශ ස්ථවීරතුමාද වූ බව මතකය. විභාගවලට යාමේ අදහසක් මා සිත් තුළ නොපැවතීය. ඉතිහාසයේ සාකච්ඡා සභාවක් විය. විභාගයට නියම හරිය මාතෘකා කරගෙනය. එය දිගටම මැනවින් පැවතිනි. මෙයට මමද සම්බන්ධ වීම ඉංග්‍රීසි මහාවංශ පරිවර්තනය යම්තම් වැටහෙන හැටියට බලා එහි දක්වා ඇති සටහන් සාකච්ඡා සභාවකදී කියවීමි. මේ සභාවට පයාගල ශ්‍රී විමලවංශ ස්වාමීන් වහන්සේද සිටි බව මතකය. ක්‍රමයෙන් සාකච්ඡා සභාව දියුණු විය. විභාගය සඳහා වැඩ කිරීමටද සිදු විය. එකතු වී පොත් බැලීමෙනි. අවශ්‍ය වූ පොත්පත් ලැබිනි. විභාගය සඳහා අයදුම්පත්ද පුරවා යවන ලදී. සහතිකය වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනේ වැඩ සිටි රස්නක වැවේ හිමියන්ගෙනි. අපේ අතුරුගිරියේ ඇදුරු පඬිහිමියෝ මේ බව නොදත් නොදැන් වූ හෙයිනි. එහෙත් ආචාර්යත්වයට උන්වහන්සේගේ නාමය යොදන ලදී. වැඩි මහන්සියක් නැතිව පොත් බලාගෙන ගියමු. මේ කාලයේ සිතේ තත්ත්වය හොඳය. අවශ්‍ය තරමට දැනුම තිබෙන බව දැනුනේය. එහයින් පරීක්ෂණය නොබා මුහුණ පෑවෙමි. 1930 වර්ෂයේ එය තනියමය. තරමක් හොඳ ප්‍රතිඵල ලැබුණේය. මින් පසුව ඉංග්‍රීසි වැඩ නැවතිනි. ඊළඟ පරීක්ෂණයටත් ප්‍රාචීන මධ්‍යම පෙනී සිටීමේ අදහස ඉබේම පහළ විය. අවශ්‍ය පතපොත භානුවංශ හිමියන්ගෙන් හා දේවගොඩින් ලැබුණි. කාලය හුඟක් ගෙවී අතුරුගිරියට ගියමි. 1931 මුල් කොටසේදී යයි සිතමි. මා එහි යන විට විභාගය සඳහා පොත් කියන පිරිස නියමිත කොටස් බොහෝ දුරට කියා අවසන් කර තිබූ බව දැනුනේය. මාගේ භාග්‍යයේ සැටි මෙසේම තමා යයි මධ්‍යස්ථ සිතින් මැද්දේ සිට පොත් කීමට සම්බන්ධ වීමි. නේෂද චරිතයත් සාහිත්‍ය දර්පණයත් දේවගොඩ දායක පිරිසකගේ වියදමින් බොම්බායෙනුත් කල්කටා වෙනුත් ලබාගත හැකි විය. දෙපොතේ පසුකල මුල් කොටස් ලියාගනිමින්ද ඉදිරි කොටස් පිළිබඳ පාඩමට සම්බන්ධව ඉතා හොඳ සිහියකින්ද වැඩෙහි යෙදුනෙමි. ඒවා දුෂ්කර තත්ත්වයකින් හැඟුණේ නැත. පොත් දෙකේම පරීක්ෂණය සඳහා නියමිත පරිච්ඡේද අවසන් කිරීමෙන් පසු දික්වෙල පියනන්ද ස්ථවීරයන් හා පොත් බැලීමට පටන් ගතිමි. ඉගෙනීමේ හා පරීක්ෂණයකට සූදානම් වීමේද මනා හොරුබිහුටිකමක් ඇති පියනන්ද ස්ථවීරයන්ගේ සංවිධානය අනුව පොත් බැලීමේ වැඩ කරගෙන ගියමු. එයට පේවී කල් ගෙවීමට නොහැකි හේයින්
වතපිළිවෙතෙහි යෙදීමත් දන් පිරිත්වලට උදව් වීමත් අඩු කළේ නැත. ඉතා මැනවින් විභාග වැඩ පැවැත්විනි. අනගි මල්පහන් ගිලන්පස පූජාවක් පැවැත්වීත්මු. එහි අගය අද මතක් වන විටත් චිත්ත ප්‍රසාදය පහළ වෙයි. පූජාව ඇදුරු හිමියෝ ගාථා කියවමින් මැනවින් සිදු කළහ. සුවඳ දුම් පහන් පූජාවට ගාථාවක් එවෙලේම තනා කියවූහ. මේ පින්කමේ හැම සංවිධානයක්ම පියනන්ද මාතලේ සාසන තිලක යන දෙනමගේය. විභාගයට යා යුතු දිනය ලං විය. 1931 වර්ෂයේදීය. පත්පොත් පෙට්ටිවල ඇසුරාගෙන සූදානම් වී මුල්ලේගම සිට සුබ නැකතකට පිටත්ව ආ වතුරුගම අතුළුවංශ ස්තරවීරයන්ද සමග කැපකරුවන් ලවා බඩුත් ඔසවාගෙන බසයකට නැග ගැනීමට අතුළුගිරියේ මහපාරට බැස්සෙමු. බොහෝ වේලාවක් බලා සිටිමුත් යාමට වාහනයක් නොලද්දෙමු. ඊළඟට දුම්රිය පොළට යාම හොඳ හේයින් බොහෝ මහන්සියෙන් එහි ගියමු. අප පිරිස එහි ළඟාවන විට කොළඹ බලා යන දුම්රිය පිටත් විය. දවල් එකට පමණ අතුරුගිරියේ ස්ථානයෙන් පිටත් ආ අප පිරිසට ඇඳිරි වැටෙන්නට ලංවන තුරුම අතරමඟ හිරිහැර විඳින්නට සිදු විය. අන්තිමට පැමිණි දුම්රියෙන් මරදානට ළඟා වීමු. අප නැවතුම් පොළ ලෙස තෝරාගත්තේ ඕඩේ පන්සලය. අතුලවංශ ස්ථරවීරයන්ගේ හැඳිනීම අනුවය. අපි හැමදෙනා බඩුත් ඔසවාගෙන එහි ඇතුළු වූමු. අතුලවංශ ස්ථවීරතුමා ඇතුළට ගොස් සාකච්ඡා කොට නැවතුනේය. අපේ අනෙක් අයට එතන නොතන විය. දැන් දෙගිඩියාවෙන් පෙළෙන අපි පාරට බැස්සෙමු. ඉතා අමාරුවෙන් බෞද්ධ මන්දිරයේ සොයා ගියෙමු. එහි පාලකයා හට පින්සෙන්ඩු වී යම්තම් රැය ගත කිරීමට ඉඩ සලසා ගතිමු. රෑ මැදියමට ආසන්න විය. අප කාවිසිනුත් හෙට උදේම සිතටත් කයටත් සනීප ඇතිව පරීක්ෂණයට පෙනී සිටිය යුතුය. එහෙත් තද වෙහෙස නිසා ගිලන් පසවත් නොබලා නින්දට වැටුනෙමු. උදේ ලොවත් සමග හිතත් එළිවී තිබෙන බව දැනි වහා නැගිට මූණකට සෝදාගෙන හීල් දන් කිස නිමවා පරීක්ෂණය පවත්වන තැනත් හිඳ ගැනීමට නියමිත තැනත් කල් ඇතිව ගොස් දත යුතුව තිබූ හෙයින් එය සොයාගෙන ගියමු. බිමද තැනද අසුනද සොයාගෙන කාලසටහන අනුව එදින ඒ වෙලාවට අයිති වැඩේට සිත යොදා ටික වේලාවක් ගත කරන්නට ලැබිනි. ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට ලැබිනි. සිතට සෑහෙන ලෙසට පිළිතුරු ලීවෙමි. අපේ කොටස පිළිබඳ හැම පත්‍රයක්ම ලිවීමේදී සිතේ සතුට පහළ කරන ගතියක් දැනුනේය. කාලය බොහෝ ඉක්මනින් ගෙවී ගියේය. අපි කවුරුත් සතුටෙන් වැඩෙහි යෙදී අවසන් කොට ගරු ඇදුරු හිමියන් හමු වී සියලු තොරතුරු කීවෙමු. විපත් කරදර පීඩා මැද්දේ ඒවා පීරාගෙන ඉදිරියට යාමෙන් අනාගත සුබදායි සිද්ධීන් හමුකොට ගත හැකි වන්නේය. විභාගයේ ප්‍රතිඵල සඳහන් පතෙහි මාගේ හා පියනන්ද ස්ථවීරයන්ගේ නාමයන් ගෞරව පන්තියෙහි සඳහන් වී තිබුණු දැක සතුටු වීමි. දහාට පරිච්ඡේදය පසු බෑමක්. මෙයින් පසුව විශේෂ කාලසටහනක් පිළියල කළේ පියනන්ද ස්ථවීරතුමාය. අප දෙනාට ඉගෙනීමත් උගැන්වීමත් දෙකම කිරීමට ලැබුණෙන් වැඩ වැඩි විය. ශිෂ්‍ය සභාවක්ද පැවැත්වීමට පටන් ගන්නා ලදී. ශිෂ්‍ය පිරිස වැඩි වූහ. ගිහි සිසුවෝද වූහ. වර්ෂ දෙකක් එකමාරක් පමණ පවත්වාගෙන යන අතර නොයෙක් විදියේ දුබලකම් නිසා හා ආශ්‍රිතයන්ගේ නිරණු කම්පිය පැවැත්වුම් නිසාද මාතුල හටගත් සිත් ඇවුල දික් විය. කරන වැඩේ නිසි පිළිවෙලකට කළ නොහැකි වන විට සිත් තුළ පහළවන්නේ අසහනයකි. මෙය මමතාවේ වරදින් හටගන්නා දුබලකමකි. යෝනිසෝ මානසිකාරයේ ඉදිරියේ යොදාගෙන මමෙක් කොයින්ද මගේ කිය හැකිකමක් ස්කන්ධ සංස්කාරයෙන් පිළිබඳ කෙසේ ලැබේදැයි සලකා බැලීමක් කළහොත් සිත් තුළ පහළවන්නේ පිරිසිදු සැහැල්ලු ගුණ සන්තානයකි. ඕනෑකම් නැත, අල්ලා ගැනීම් නැත. එහි කී ශාන්ති රසය නම් මෙයයි. භාවනාවකින් අභාවිත සිත දිරාගිය සෙවෙනි ඇති ගෙවහලක් බඳුයයි මට වැටහී ගියේ පසුවය. වහලේ සිදුරුවලින් තෙමීම නොවැළැක්විය හැක්කේය. මේ තේරුම සිතට නුදුන්නෝ වැරදි පිට වැරදි ගොඩ ගසා ගනිති.
නැත්නම් එයින් නොනැවතී පරාහට දොස්නගකි. මේ ක්‍රියා දෙකම නොදැබුණු ගතියේ ස්වභාවයයි. කරුණා මෛත්‍රියෙන් පිරී පිරිසකට නොවැ. එයට විදුරු සිත් ක්‍රියා කරන පිරිසකදීය. ඉවසීම් ආදිය ගුණ වශයෙන් දැක්විය හැක්කේ. යනුවෙන් මට මුලින් ලැබී තිබූ උපදේශය විස්මෘතව ගොස් තිබුණු සේ හැඟේ. එයින් සිතත් කයත් දෙකම දුබල කරගෙන තල්දියාවල සිරි නන්දාරාමයේ ටික කලක් නැවතී සිටියමි. පරා සම්බන්ධ කරගෙන කලමනා වැඩවලදී එහි සඵලත්වයක ලේෂය කුදු දැකගත හැකිවන්නේ පළමුුවෙන් තමාගේ සිත් සතන් දවේශ මෝහ ලෝබාදියෙන් කිලටි කරගෙනය. දෙවනුව තර්ජන වර්ජනාදියෙන් පරාගේ සිත් සතන් තුළ යතෝක්ත ක්ලේෂයන් පහළ කොට ඔවුන් පහත් අඩියකට හෙලාලීමෙනි. මෙයින් තොරව දෙපැත්තේම හොඳ පිරිසිදු සිත් සතන් රකිමින් වැඩක් සිදුකරගන්නට ලැබෙන්නේ කලාතුරකින් පහළ වන පුණ්‍ය සම්පන්න වූ මහා පුරුෂයෙකුට පමණිය. මා වැඩකට සිතගත යොදන්නේ කලාතුරකිනි. එසේම ඉතා පිරිසිදු චේතනාවකිනි. පළමුකී ලෙස පිරිසිදු සිත තබාගෙන අනුන්ද කිලිටි නොකර නිසි පරිදි එය සිදු කළ හැකිනම් සතුටින් එය එසේ කරන්නෙමි. මාගේ අකුශලතායෙන් හෝ ධර්ම විලෝපයකින් හෝ එයට නිසිතැන නොලැබේ නම් මා කරන්නේ කරේ තබාගෙන ගිය බර අතට බාගෙන පසුව බිම තබා නිදහස් වීමයි. අතුරුගිරියේ වෙසමින් මා කරගෙන ගිය වැඩපිළිවෙල නවත්වා දමන්නට සිදුවූයේ මේ අදහසිනි. මෙයින් කීප පැත්තකට වාසී සැලසෙන්නට ඉඩ තිබුණු බව සැබෑවි. එය මට ගණනකට වැටහෙන්නේ නැත. බොහෝ දෙනා සලකන්නේ මේ ටික පමණය. මෙයින් කයත් සිතත් දුබල කරගෙන මම දේවගොඩට ගියෙමි. අත්පා දැවිල්ල නිින්ද නොයාම මන්දාග්නිය වැනි දුබලකම් වලින් පෙළෙන මා දැක උපස්ථානයට ඉදිරිපත් වූයේ දේවගොඩ එස් කරෝලි සිල්වා මහතාය. දැන් ජීවතුන් අතර නොමැත. මා ගිහි කාලයේද මාගේ මිතුරෙකි. මහානකමේදීත් මේ හිතවත් බව නොනැසී පැවතුනේය. මාගේ මේ දරුණු අසනීපයට වෙදහෙදකම් ඥානාන්විතව සැලසුවේ ප්‍රිය ඥාතියෙකුගේ විලසිනි. අන්‍යදායක පිරිසද පොදුවේ හා පෞද්ගලිකවද උපකාර කළහ. යම් හේකින් මේ අවස්ථාවේ මේ උපස්ථානය නොලැබුණේ නම් විශාල පීඩා රාශියකට මුහුණ දීමට මට සිදුවනු ඒකාන්තය. ඉතුරු විභාගය එනම් ප්‍රාචීන අවසානය පිළිබඳ වැඩෙහි යෙදුණු දැකීමට අපේ කළුතර ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේත් අපේ දායක පිරිසත් සතුටින් ඉන්නා බව ආවශ්‍යක පොත් සොයා දී ආදියෙන් උනන්දු වන සැටියෙන් හැඟී ගියේය. මාසිත තුළ බලපැවැත් වූ කිසියම් දුබලතා රැසකින් පෙළමින් කල්ය වූ සැටියකි සිතාගත හැක්කේ. අවශ්‍ය තරම් පොතපත නැමැති උපකරණත් එබඳුම විවේකයකුත් පහසුවෙන් ලැබී තිබියදීත් මා මෙසේ අත්‍යන්ත උදාසීනත්වයකට වැටී කල්ගෙවූයේ කවර හේඳ යනු මටම තෝරා බේරා ගැනීමට දුෂ්කර ගැටලුවකි. කර්ම චක්‍රය කරකෙවීමේ සැටියයි කියා සැනසෙමු. මේ කාලයේ ඉරුගේ දශාව නිසා මේ විදියේ සිදුවීම් වලට ඉඩ ඇති බව ජෝතිර්විද්‍යාඥයෝ පළ කළහ. එහෙත් අනාගත පරිහානියක් ගැන සැලකීමෙන් මාසිත තුළ නම් කනස්සලු ගතියක් පහළ වී පීඩා වින්ද බවක් කීමට නොපුළුවන. 19 පරිච්ඡේදය. තැනින් තැනට කෙසේ වෙතත් අනුන්ගේ සිත් සැනසීමට මෙන් යලිත් අතුරුගිරියට යාමට පිටත්ව තල්දියාවල පැමිණ සිත් ගන්නා ස්වභාවයක් නොතිබුණු හේයින් අතුරුගිරියේ සිට සිරිවිමල හිමියන් හා එකතුව කිනිගම ජයශේඛාරාමයට පැමිණීමි. මෙය 1934 පමණ කාලයේයි සිටමි. මේ කාලයේ සිරිවිමල හිමියන් සමග ධර්මශාස්ත්‍රයේ සාකච්ඡාවන්හි යෙදෙමින්ද උන්වහන්සේගේ වැඩට උදව් වෙමින්ද සතුටින් විසීමි. එහෙත් අතුරුගිරියේ තොරතුරු ඇසීමට වැඩි රුචියක් නොදැක් වූ බව කීම සුදුසුය. සිරිවිමල හිමියෝද බුද්ධි විකාශයට උදව් වෙන අගනා අදහස් ප්‍රකාශ කළහ. එයින් බොහෝ දුරට මාගේ දැනීම දියුණු විය. සීමා වික්මගෙන යන අවස්ථාවලදී මම නිශ්ශබ්ද වීමි. උන්වහන්සේත් එය තේරුම්ගෙන සාකච්ඡාවෙහි යෙදුණහ.
මගෙන් පිළිතුරු බලාපොරොත්තු වන කතාවක් පවත්වන්නේ ඒ බව කලින්ම මතක් කර දීමෙනි. නිට්ටඹුවේ ලොකු ස්වාමීන් වහන්සේත් විද්‍යානන්ද පරිවෙනාධිපති පසුව නිකායේ මහානායක පදවි හැඹ වූ අතිපූජ්‍ය මාතලේ ධම්මසිද්ධි හිමිපාණෝ අතරින් පතර එහි පැමිණියහ. එබඳු අවස්ථාවලදී ත්‍රිපිටකය පිළිබඳ කරුණු විචාරා දැනගන්නට පුළුවන් විය. අර්ථ කථාචාර්යවරයන් පිළිබඳවත් ආපත්‍ති විනිශ්චය කර ගැනීම පිළිබඳවත් උන්වහන්සේගෙන් ලැබුණු උපදේශය පැහැදිලිය, සරලය. කිනිගම ජයශේකාරාමෙහි නැවතී කල්ගෙවීමට මට කීප වරක්ම අවස්ථාව සැලසුනේය. මේ අතර බදුගම ධර්මානන්ද විහාරස්ථානයේ වසන පැවිදි සහෝදර වේවැල්දෙනියේ ජිනසේන ස්ථවීරයන් ඒ පළාත්වාසී ජනයා පහදවාගෙන වැඩ කරන කාලයේ ඒ වැඩට උපකාර වීමට මට දැනුම් දී තිබුණේය. එහෙයින් 1934 වර්ෂයේ මැද භාගයේදී පමණ මට එහි යන්නට සිදුවිය. එහි වැඩ කරගෙන යන අතරදී මතුගම අලුත් ස්ථානයක වසට ආරාධනාව ලැබ එහි දවසක් එනම් 1935-36 පමණ කාලය කල්ගෙවන්නට සිදුවිය. ඒ කාලයේ භූතාවේශයකින් ශාස්ත්‍ර කියන තැනකින් ශාන්ති ක්‍රියාව සඳහා පිරිතක් වැනි ගාථා පන්තියක් සෑදීමට උපදෙස් ලැබුණේය. එයින් ප්‍රයෝජන ලද බවද පෙනුණේය. මේ අනුව හැම ශාන්ති ක්‍රියාවකටම ගැලපෙන ශ්ලෝක දෙකක් දැනුවෙමි. එයද බොහෝ ප්‍රයෝජනවත් වූ බව පසුව දැනගතිමි. පසුව කීපවරක් සකස් වූ ඒවා කීප දෙනෙකු අතර හොඳ වැඩ සඳහා යෙදුණු බව දැනගතිමි. මෙහි වාසය කරන කාලයේම පන්නිල දායක පිරිසක් එකතුව ගරු කළුතර ස්වාමීන් වහන්සේ වස්වස්වාගෙන උපස්ථාන කළහ. යම්තමින් පටන්ගෙන පසුව ස්ථීර ඉඩමක ආවාසයක් තනා ආගමික වැඩ කරගෙන ගියහ. ඒ කාලයේ මටද මේවාට සම්බන්ධ වීමට ඔවුන්ගේ ආරාධනා පරිදි අවස්ථා පැමිණියේය.